අද දින වෙනකොට ශ්‍රී ලංකාව තුල රෝගීන් 2500 සීමාවත් ඒ වගේම අද දිනේදී මරණ සංඛ්‍යාව 26 දක්වාත් වැඩි වී තියෙනවා මේක ඉතාම කනගාටුදායක ආරංචියක් ඒ වගේම දිනපතාම රෝගීන් 2000ත් ඒ වගේම 3000ත් අතර සීමාවකට යනවා කියන්නේ රට යම් බරපතල තත්වයක තියෙන බවට තියෙන හැඟීමක් ජනතාවටත් ඒ වගේම සෞඛ්‍ය අංශවලටත් තියෙනවා ඒ විතරක් නෙවෙයි මරණ සංඛ්‍යාව 20 ගණන් 30 ගණන් වලට යා හැකි සංඛ්‍යාවකට එනවා කියන එකත් අපිට බරපතල ගැටලුවක් රටේ සම්පූර්ණ සමස්තයක් හැටියට ගත්තහම ප්‍රදේශ බොහෝමයක් මේ වෙනකොට දකින්න තියෙන්නේ රතු කලාප හැටියට රෝගීන් වාර්තා වීම ඉතාමත්ම ශීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා නමුත් අපිට ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු ලබා ගැනීමට හෝ ලබා දීමට නැහැ කියලා තියෙන්නේ මේ දත්ත පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඊයේ අධිකර ජනාධිපතිතුමා සමග සාකච්ඡාවේදී මේ දත්ත සම්බන්ධයෙන් දත්ත රැස්කිරීම එහි විශ්ලේෂණය කිරීම සහ ඒ දත්ත නිවැරදිව ජනතාව වෙත බෙදා හැරීම කියන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවට ගන්නා ඒ වගේම මේ දත්ත නිවැරදිව රෝගීන් රටේ ජනතාවට වටහා දීම තුලින් ජනතාවගේ සහයෝගය ලබා ගත යුතුයි කියන එකත් ඒ දත්ත විශ්ලේෂණය සඳහා විශේෂඥයන්ගේ උපදෙස් ඒ වගේම මේ සම්බන්ධයෙන් පුරෝකථනය කිරීම සඳහා විශේෂඥයන්ගේ දැනුම භාවිත කළ යුතුයි කියන එකත් ඊයේ දවසේදී රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කෙරුවා ඒ යෝජනාව ඒ ආකාරයෙන්ම අධිකර ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම මේ සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කරන්නත් තීරණය කරන ලැබුවා ඒ වගේම අපි මෙහිදී දකිනවා ජනතාවගේ සහයෝගය ලැබුණත් යම් යම් ප්‍රදේශවල විවිධාකාර ජන කොට්ටාශවල තියෙන අඩුපාඩුකම් හින්දා නැත්නම් මේ මිනිසුන්ගේ අවනත වීම හෝ යම් කිසි ආකාරයකින් දකින අඩුපාඩුකම් හින්දා මේ රෝගයේ පැතිරීම සහ ව්‍යාප්තිය කියන එක තවදුරටත් සිද්ධ වෙමින් පවතිනවා ඒ වගේම සංචරණ සීමා පැනවීම හරියාකාරව ක්‍රියා කිරීමත් ඒ කියන්නේ සංචරණ සීමාවන් පැනවීම විතරක්මදී ඒවා හරියට ක්‍රියාත්මක කිරීමත් ඉතාමත්ම වැදගත් වෙනවා ඒ සම්බන්ධයෙන් පල්ලෙහාම ස්තරේ නැත්තම් අපිට බිම් මට්ටමේ තියෙන තොරතුරු ලබාගෙන ඒ තොරතුරු අනුව මේ වෙලාවේ අදාළ විශ්ලේෂණයන් කරලා ඉතාමත් ඉක්මනින් මේ සංචරණ සීමා පැනවීම තුළින් අපිට යම් කිසි ආකාරයකින් රෝගී පාලනයක් රෝගී ව්‍යාප්තිය පාලනයක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ වගේම එන්නත් කරන වැඩපිළිවෙල ඉතාමත්ම ඉක්මනින් සහ ශීඝ්‍රයෙන් කළ යුතු වැඩපිළිවෙලක් හැටියට අපි දකිනවා මොකද එන්නත් කිරීමේ වැඩපිළිවෙල ඉක්මන් කිරීම තුළින් රටේ ජනතාවට යම් කිසි ආරක්ෂණයක් ලැබෙනවා ඒ ආරක්ෂණය ලබා දීම මේ වෙලාවේ අනිවාර්යයෙන්ම කළ යුතු ක්‍රියාවක් හැටියට අපි විශ්වාස කරනවා මේ වෙලාවේ අපි ඉන්දියාවේ තියෙන තත්ත්වයත් ඒ වගේම අනිකුත් රටවල තත්ත්වය සැලකිල්ලට අරගෙන අපේ රටේ ඉදිරිය ගැන යම් කිසි පුරෝකථනයක් කරන්න ඕනේ ඒ වගේම අපි විශ්ලේෂණයක් කරන්න ඕනේ ඒ සඳහා අපි සිතියම් ගත කිරීම ඉතාමත්ම වැදගත් කියලා සලකනවා රටේ ඉදිරි අනාගතයේ පිළිබඳ යම් කිසි තීන්දුව తీරන ගන්න නම් ඒ සම්බන්ධයෙන් ඒ විශේෂඥයන් එකතු වෙලා මේ ඉස්සරහට විය හැකි දේ අපි උපකල්පනය කිරීම අනිවාර්යෙන් කළ යුතුයි. එතකොට ඒ අනුව තමයි අපි මේ වෙලාවේ තීරණය කරන්න ඕනේ මේ රටට ඇඳන් කීයක් අවශ්‍ය වෙනවද? මේ රටට විශේෂ දැඩි සත්කාරයක කීයක් අවශ්‍ය වෙනවද? ඒ වගේම මේ රටේ ඉදිරියට ඖෂධ වර්ග කොච්චරක් ඕන වෙනවද සහ ඔක්සිජන් ධාරිතාව කොයි ආකාරයෙන් පවත්වාගෙන ගත යුතුද කියන එක තීරණය කරන්න ඕනේ. එහෙම නැතුව අපි මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් නැතුව ඇඳන් සංඛ්‍යාව හෝ දැඩි සත්කාරයක සංඛ්‍යාව වැඩි කිරීම නෙවෙයි කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් නිවැරදි දත්ත රැස් කරලා විද්‍යාත්මක පදනමකින් යුතුව කරන්න ඕනේ. ඒ වගේම බොහෝ දෙනාගේ අදහසක් තියෙනවා රට මේ සංචරණ සීමා පනවන්න ඕනේ කියන එක. ඒක ඇත්ත සංචරණ සීමා පැනවිය යුතුයි. නමුත් ඒකට විද්‍යාත්මක විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනේ. රටේ හැම පැත්තම මිනිසුන්ට අවහිරතා එන විදිහට සංචරණ සීමා පනවන එක නෙවෙයි කළ යුත්තේ. ඒ මේ වෙලාවේ කළ යුත්තේ රටේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරලා ඉතාමත් මේ ඉක්මනින් ඒක කාර්යක්ෂමව කළ යුතු ක්‍රමවේදයකට මේ රටේ සංචරණ සීමා පැනවීම සහ හුදකලා කිරීම කළ යුතුයි. ඒ වගේම අපි දකිනවා රටේ ඉන්න අනෙකුත් ක්ෂේත්‍රවල බොහෝම අනෙකුත් ක්ෂේත්‍රවල ඉන්න ප්‍රවීණයන් නැත්නම් ඒ ක්ෂේත්‍රවල ඉන්න විශේෂඥයන් මේ රට ඉස්සරහට එන
අනතුර දැකලා ඒ අනතුර සම්බන්ධයෙන් ඔවුන්ගේ ශිස්තුල කොයි ආකාරයෙන්ද මේ රට ඉදිරියට ගෙනියන්න කල යුත්තේ කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපි දකිනවා මේක සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ සහ මේ මහජනතාව කියන මේ කොට්ටාස තුනට ලඟ කෙරුවට රටේ ඉදිරි වැඩ කටයුතු කරන්න නැත්නම් රටේ ඉදිරියට ගෙනියන්න රටේ ඉදිරි වැඩ කටයුතු කරන්න අවශ්‍ය සහයෝගය සහ උපදෙස් ඒ විශේෂඥයන්ගෙන් ලැබෙනවද කියන එක මේ වෙලාවේ ගැටලුවක්. මොකද අපි පැහැදිලිව දකිනවා මේ වෙලාවේ ජනතාව උනන්දුවෙන් බලාගෙන ඉන්නේ සෞඛ්‍යංශ දෙස. හැබැයි ඉදිරියට එන මේ ඉතාමත්ම බැරෑරුම් අවස්ථාවට මුහුණ දෙන්න අනෙකුත් අංශ සූදානම්ද, ප්‍රවාහන අංශ සූදානම්ද, කෘෂිකර්මයේ සූදානම්ද, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සූදානම්ද, මේ පිළිබඳ බරපතල ගැටලුවක් තියෙනවා. මම අපි දකින්නේ නැහැ ඒ සම්බන්ධයෙන් මේ ඉන්න විශේෂඥයන් එකතු වෙලා මේ ඉදිරියේදී ඒ සම්බන්ධව කටයුතු කරන්නේ කොයි ආකාරයෙන්ද කියන එක අපිට පේන්න තියෙන දකින්නේ නැහැ. ඒ හින්දා අපි ඉතාමත් මොනකම බලාගෙන සිටිනවා මේ ඉන්න අමාත්‍ය මණ්ඩලයේ විපක්ෂය වෙන්න පුළුවන් රටේ ඉන්න විද්වතුන් සියලුම දෙනා මේ රටේ ඒ අනතුරකට මුහුණ දෙනකොට සෞඛ්‍ය විතරක් නෙවෙයි අනෙකුත් අංශ කොයි ආකාරයෙන් පෙර සූදානමක් තියෙනවාද කියන එක පිළිබඳව සැලකිලිමත් විය යුතුයි කියන එක අපි දකිනවා. මොකද මේ වෙලාවේ රටක් හැටියට අපි ලොකු අනතුරකට මුහුණ පාමින් ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ජනතාව තේරුම් ගන්න ඕන කාරණාව තමයි වැහි බලාකුලක් තියෙනවා නම්, වහින්න එනවා නම්, සුළං හමනවා නම් අපි ඒකට පියවර ගන්නේ නැත්නම්, අපි ඒකට අවශ්‍ය ක්‍රමවේද පාවිච්චි කරන්නේ නැත්නම් අපි තෙමෙන එක කියන එක වළක්වන්න බැරි එක කාරණාවක්. ඒ හින්දා මේ වෙලාවේ අපි හොඳින්ම තේරුම් ගන්න ඕනේ ඉදිරියේ එන්න තියෙන නැත්නම් ඉදිරියට එන්න නියමිත මේ විශාල වසංගත තත්ත්වය වළක්වා ගැනීමට මේ වෙලාවේ වැඩ කටයුතු කරන්නේ නැත්නම් අපිට අනාගතයේදී විඳින්න වෙන අත්නම ඉරණම ඉතාමත්ම භයානකයි. ඒ හින්දා අපි ඉතාම කාරුණිකව ජනතාවට ඉල්ලා සිටිනවා මේ දෙන සෞඛ්‍ය උපදෙස් හරියට පිළිපදින්න. ඒ වගේම ඉදිරියේදී එන මේ වසංගත තත්ත්වයට ඔබ නිවසේ සිටම සූදානම් වෙන්න. සූදානම් කළ යුතු අංශ බොහොමයක් තියෙනවා. ඔබගේ ප්‍රතිශක්තිකරණය, ඔබගේ ආහාර රටාව, ඔබගේ ආහාර ගැනීම ක්‍රමවේදයන්, ව්‍යායාම වගේ දේවල්, ඒ සියලුම දේවල් තමුන් ප්‍රතිශක්තිකරණය කියන එකට මුල් තැන දෙන්න. මේ අපි එන්නත් කරන්නේ තුනෙත් අපි ඔබගේ ප්‍රතිශක්තිකරණය තමයි වර්ධනය කරන්නේ. නිරෝගිමත් මනසකින් යුතුව මේ එන ඉදිරියේදී පැමිණෙන්න නියමිත මේ බාධකයේ ජය ගැනීමට රටක් හැටියට එකමුතු වෙලා වැඩ කටයුතු කරන කියන එක තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වෙලාව ප්‍රකාශ කරන්නේ. තමයි දැන් අපිට කලින් සෞඛ්‍යංශ වාර්තා කරේ දෛනික රෝගී වාර්තා 1000ට වැඩුණොත් මේක සෞඛ්‍යංශට දරා ගන්න බැරි තත්ත්වයක් ඇතිවීම සහ මේක යම් තීරණාත්මක අවස්ථාවක් කියවි කියලා. දැන් මේ වෙද්දී 1500 පැනලා මේ தත්ත්වය කොහොමද දකින්නේ සහ දැන් අපි ඔබතුමාලගේ නිගමනය මොකද්ද, අපි දැන් මොන මට්ටමේද ඉන්නේ කියන එක සම්බන්ධයෙන්? ඔව්, සෞඛ්‍යංශ වලට දිනපතාම 2000ක් 2500ක් නැත්නම් 3000ක් වගේ රෝගීන් සංඛ්‍යාවක් ඇතුළත් වීම නැත්නම් හඳුනා ගැනීම හරහා ඒ රෝගී සත්කාර ඉටු කිරීම ඉතාමත්ම දැඩි අපහසුතාවයක්කට පත් වෙලා තියෙන්නේ. අපි දන්නවා මේ වෙනකොට වෛද්‍යවරු, ඒ හෙද කාර්ය මණ්ඩලය සහ සියලුම සේවකයෝ ඉතාමත්ම දැඩි අසීරුතාවයකින් තමයි මේ වෙනකොටත් කටයුතු කරමින් පවතින්නේ. එතකොට තව ටික කාලයක් මෙහෙම කරගෙන යන්න පුළුවන් වෙයි. නමුත් රෝගී සංඛ්‍යාව එන්නේ එන්නේ වැඩි වුණොත් අපේ ධාරිතාව ඉක්මවා යනවා කියන එක රහසක් නෙවෙයි. ඒ හින්දා තමයි අතිගරු ජනාධිපතිතුමාට අපි යෝජනාවක් ඉදිරිපත් කළේ මේ ක්‍රමවේදයෙන් බාහිරව අලුත් ක්‍රමයක් හිතන්න ඕනේ කියන එක. ඒ හිතන ක්‍රමවේදය අපි යෝජනාවලියක් හැටියට බාර දුන්නා. එයිදී අපි සඳහන් කරේ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණයේ යටතේ මේ රෝගීන් අන්තර්මධ්‍යස්ථාන තුළ සහ නිවසේ රඳවාගත හැකි ක්‍රමවේදයන් අනුගමනය කරමු කියන එක. මොකද වෛද්‍ය අධීක්ෂණයක් යටතේදී මේ දෙකම කළ හැකි ක්‍රමවේදයක් අපි රටට හඳුන්වා දෙන්න ඕනේ. ඒ වගේම රෝගීන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව සුරක්ෂිත කරන්න ඕනේ. ඉතින් මේ විදිහට කෙරුවේ නැත්නම් අපේ සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා ගියොත් එහෙම අපිට මෙතනින් එහාට කරගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා නව ක්‍රමවේදයන් හඳුන්වා දීම, නව ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම කියන එක මේ වෙලාව අත්‍යවශ්‍ය කාරණාවක්. ඒකේ ප්‍රමුඛතාවය අරගෙන තමයි රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනාවක් ඉදිරිපත් කරුවේ මේ ක්‍රමයට අපි රටේ ඉදිරියේ සෞඛ්‍ය ගිනියම් කියන එක. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.